සමහර පැවිදි ස්වාමීන් වහන්සේලාට එක් කර්මස්ථානයකින් පවා භාවනා වැඩි පෙර ආත්ම ප්‍රවාහ දැකීමට හැකි වී තිබෙනවා වයසින් අඩුවක්. එහෙත් සමහර අයද එසේ අවංකව කොපමණ කැපවී භාවනා කළත් එවැනි හැකියාවක් මතුනවන්නේ ඇයි කියලා අහනවා. දැන් මෙතෙන්දි මේ අපි කැප වෙනවා, භාවනා කරනවා, අවංක වෙනවා, මේ ඔක්කොම ගන්න අපිට ලැබිච්ච අදහස් ටික අනුව විතරයි. අනික් කාරණේ මෙබඳු අවස්ථාවන් කියන්නේ මේ බුදුන් වහන්සේ නමක් වේවා, බෞද්ධයෙක් වේවා, අද පටන් ගත්ත මේ අධ්‍යයය පටන් ගත්ත ගමනක් නෙමෙයි. සමහර බුදුරයන් වහන්සේලා ගණනාවක් පෙර පහළ වෙච්ච කාලෙක ටිකෙන් ටික නැඹුරු වෙලා ඒ බුද්ධ ශාසන වල ඇතුළු කරලා ඒ කටයුතු කරලා එහෙම ලබාගත ප්‍රය හුරුවක ප්‍රය පුරුද්දක තිබෙන ස්වභාවයේ මේ කාලේ මතුවෙනකොට එක කර්මස්ථානයකට සමාදී වෙනවා. ධ්‍යාන වැඩේ. ඒ උන්වහන්සේලාට දිවසක් එහෙම දිනා උන්වහන්සේලා බලපුවාම පේනවා. මෙහෙම බුදුරයන් වහන්සේ නමක් හිටියා, උන්වහන්සේ කාලෙත් මම මේ විදිහට හිටියා. මේ වැඩිදිලා හිටියා. අන්න එහෙම දකින්න. මේ සසල පුරුද්දක් තියෙන්න ඕනේ. සසල පුරුද්ද අපි දන්නේ නැහැ කොයි කොයි ආකාරයෙන් තියෙනවද කියලා. අමාරට ඒ සසල පුරුද්ද යටපත් වෙලා තියෙනවා. ඒකට හේතුව ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය අපිට නෑ, ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන කෙනායි කර්මස්ථානයේ නෙමෙයි වීර්ය ඉන්ද්‍රිය තියෙන කෙනාට ගැලපෙන්නේ. වීර්ය ඉන්ද්‍රිය තියෙන කෙනාට ගැලපෙන කර්මස්ථානයේ සති ඉන්ද්‍රියට ගැලපෙන්නේ නෑ. සමාධි ඉන්ද්‍රිය වැඩිච්ච කෙනාට ඊට ගැලපෙන කර්මස්ථාන. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිච්ච කෙනාට ඊට ගැලපෙන කර්මස්ථාන. මේ තමන්ට ගැලපෙන කර්මස්ථානයයි ගෝචර වෙන්න ඕනේ. එහෙනම් තමයි කර්මස්ථාන සිය ගානක් ශ්‍රද්ධා ඉන්ද්‍රියට, වීර්ය ඉන්ද්‍රියට, සති ඉන්ද්‍රියට, සමාධි ඉන්ද්‍රියට, ප්‍රඥා ඉන්ද්‍රියට ගැලපෙන්නේ. අපි විග්‍රහ කරලා තියෙනවා. ඉන්ද්‍රියට බලාපොරොත්තු වෙනවා ඔක්කොම දේ බලහකට දැන් පොතල සඳහන් කරලා තියෙනවා. කර්මස්ථාන 3400ක් ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. ඒක අපි නම කර්මස්ථාන පොතක් ඉන්ද්‍රියට හදලා දෙනවා. ඉතින් ඒ වැඩි සමන්ට බලපුවාම ඉතින්ලම හොඳට තේරෙනවා තියෙනවා. වැඩිපුර හැංගී මත වෙලා නිදහස් චින්තනය ඇති වෙන්නේ. ඒ වගේම වීතරාගී වීත දෝෂී ගති ලක්ෂණ ඇති කරන ඒදී කර්මස්ථානේ කියවලා බලනකොටම හොඳට කාවැදිලා වැටෙන කර්මස්ථාන අතර තියෙනවා. ඒ කර්මස්ථානය කරා බලන්න ඕනේ. ලෝකනා බුදුරණන් වහන්සේ නම් ඉන්ද්‍රිය බලව බලයන් ඥානයක් තිබෙන නිසා එහෙම අපිට අත්හදා බල බල යන්න දෙයක් තිබුණේ. ඔබ මෙන්න මේ කරපන් කියලා එකක් දෙනවා. දුන කර්මස්ථානේ උන්වහන්සේලා මොකද ඒ ඉන්ද්‍රියට ගැළපෙන කර්මස්ථානේ ඉන්ද්‍රිය බලව පරියන් ඥානය තියෙන නිසා බුදුරණන් වහන්සේ දෙනවා. ආයි දෙකක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ ශක්තිය දෙන්නේ බුදුරණන් වහන්සේට පමණයි, අනික කාටවත් නැහැ. අනිකයි විවිධාකාර ක්‍රමෝලි ඒ தත්ත්වය හොයා ගන්න ඕනේ. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් අපි අද දකින්න නැතුවට මේ ශිල්පද කියලා ශික්ෂාපද පහ කියලා දෙනවා. මේ පංච ශික්ෂා මොනවාද කියලා කියලා කිය අද පොත්වල නැහැ. හෙලහටව ඔකම අතුරු ගහන් ගිලා තියෙන මේ කාලිය ලම්බිනාස කරලා ඒක නියම අර්ථ මොනවාද කියලා දන්නේ. දැන් ශික්ෂාපද පහක් ඉස්සෙල්ලා දීලා ප්‍රධාන ශික්ෂාපද පහකුයි සුකුල් ශික්ෂාපද පහකුයි දස ශික්ෂාවක සාමනීර අවස්ථාවේදී දීලා උපසම්පදා කරනවා ඔක්කොම ශික්ෂා ගන්නද ඊට පස්සේ දෙනවා යමක් වැරදි නම් බවුනම් හොයාගෙන අත්හැර ගන්න ක්‍රම සිද විචක ඇවැත් බලවලා තියෙනවා පස්සේ කාලේ. එතන මේ ශික්ෂා පහ මොකක්ද දුන්න හේතුව මොකක්ද? පානාතිපාතා වේරමණී ශික්ෂාව සමාදන් වෙනවා. ඊට අනුකූලව සතිය පිහිටවාගෙන කටයුතු කරනවා. අදින්නාදාන වේරමණී ශික්ෂාපදය සමාදන් වෙලා ඊට අනුකූලව සතිය පිළිගෙන කටයුතු කරනවා. අබ්‍රාහ්මචර්ය වේරමණී ශික්ෂාපදය සමාදන් වෙලා ඊට අනුකූලව කටයුතු කරගෙන යනවා. මුසාවාදා වේරමණී ශික්ෂාපදය සමාදන් වෙලා ඊට අනුකූලව කටයුතු කරගෙන යනවා. සුරාමීරේ මජ්ජපමාදත්තාන වේරමණී ශික්ෂාපදය සමාදන් වෙලා ඊට අනුකූලව කටයුතු කරගෙන යනවා. එදා ජීවිත ක්‍රමයක් අද වැහිලා තියෙනවා. එදා ඔය ක්‍රමේ දීලා කර්මාසාන ආධාරවරයා යම් කලකින් අහනවා මේ ශික්ෂාපද වහින් කොයි එකද වැඩිපුරම තමන්ට ගැළපෙලා තියෙන්නේ? පහද කෝකේ යට ඔය ශික්ෂාපද පහම නිවන් මාර්ග පහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනාට ඉන්ද්‍රිය සලෝපරියන් ඥානෙ නැතිනම් අපි දකින්නේ. නමුත් යම් කෙනෙක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් තිබුණා නම් පානාතිපාතා වේරමණී ශික්ෂාපදේ හොඳට පැහැදිලිව අනුගමනය කළ හැකියි. ඒකෙන් දැනගන්නවා ඔහු ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. ඊට ගැළපෙන කර්මස්ථානයක් එයාට දෙනවා. අදින්නාදාන වේරමණී ශික්ෂාපදයේ පහතින් ගෙනියන්න පුළුවන් සමාදන් වෙලා කටයුතු කෙනෙක් පහතින් කියලා දැනෙන කෙනා වීර්ය ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. අබ්‍රහ්මචර්ය වේරමණී ශික්ෂාපදයට අනුකූලව යන කෙනා සති ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. මුසාවාද වේරමණී ශික්ෂාපදයට අනුකූලව කටයුතු කෙනෙක් පහතු කෙනා සමාධි ඉන්ද්‍රිය බලවත් කෙනෙක්. සුරාමීරේ මජ්ජපමාදත්තාන වේරමණී ශික්ෂාපදයට අනුකූලව කටයුතු කරන්න පුළුවන් කෙනා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනෙක්.
මෙන්න මේ ඉන්ද්‍රිය නානත්වයෙන් මේ ඉන්ද්‍රිය වෙනස හොයා ගන්නවා කියන්නේ පහයි. හොයන්නේ ඊට අනුකූල කර්මස්ථානයක් ඔබට දෙන්න. ඒක ප්‍රයෝගික සම්මයක් ප්‍රයෝගයෙන් හොයාගත්ත ක්‍රමයක්. ඒ ක්‍රම හද නැහැ. ඒවා හෙලාට්වා විනාශය අධ්‍යය කරලා වටිනා දහම් ක්‍රම විනාශ කරනවා. ඒකෙන් අද අමාරු වුණා මේ මාර්ගය සබාවිති වැඩි යුතු කර්මස්ථානය හොයාගන්න පරිශීලනය කරන්න බැරි වුණා. දැන් ඉස්කෝලේ යන ළමයින්ට බාලාංශ පන්සල වැඩ 10ක් 15ක් විතර දෙනවා ඉතින්. විවිධාකාර විෂය. අටේ පන්තියේ ඉඳලා ගියාට පස්සේ අටවෙනි කැලෑතියෙන් විතර පස්සේ ඒකේ විශේෂ ඒවා තෝරලා ඒකට වැඩ සකස් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයට අටක් දෙනවා. දැන් අටෙන් අරගෙන ඉඳලා ගොඩ කරන ඒකෙන් විශේෂ හතරක් තෝරලා ගන්න උසස් පෙළ විභාගයේ. ඒක හතර කරලා. ඊට පස්සේ උපාධියට ගන්නකොට ඒකිනු ගන්නවා එකක් තෝරලා ගන්නවා විශේෂ. එකක් හෝ එකකට ගලපෙනවා. අර උසස් පෙළ ගන්න එන්නේ තව අඩු කරනවා. ගෞරව උපාධිය නිසා තව එහාට යනකොට එකෙනුත් විශේෂ අංශයක් ගන්නවා. හරි ඒ අංශ ක්‍රියාත්මක කරනවා. අන්තිමට ඉහළම උපාධියට ගත්තාම දන්නේ තමා දන්න උපරිම දේ තුල එකම අංශයක උපරිම කොටස පිළිබඳ වැටහීම. ඒ විද්‍යා විෂයක් මුල් කරලා අරගෙන. එතනින් ගියාට පස්සේ ගන්නවා. මොන ජාතික විද්‍යාවත් මෙහට දෙන්නේ. ආර්ථික විද්‍යාවත් ගලපෙන්නේ. භෞතික විද්‍යාව රටාවක් ගලපෙනවාද? වෛද්‍ය විද්‍යාවටද? ඔයා අපහා මේ පරිශ්‍රණය තොරගෙන මම වෛද්‍ය විද්‍යාවට කැමතියි. ගෞරව උපාධිය වෛද්‍ය විද්‍යාවට වෙන් කරනවා. ඒකේ උත්තරීරයට ගියාම ඒකේ මොන කරුසගන්නේ? ශරීරය. මම මොලේ ගැන හොඳට දක්ෂයි. විග්‍රහ කරගන්න. මම මොලේ පිළිබඳ අංශේ මහා වෛද්‍යවරයෙක් කරුයි. මම කන පිළිබඳව දක්ෂයි. මම ඇහැ පිළිබඳව දක්ෂයි. මම හදවත පිළිබඳව දක්ෂයි. මම මේ ඔපරේෂන් පිළිබඳව දක්ෂයි. විශේෂ දක්ෂතාවක් තෝරනවා. තෝරන එක දෙනවා. හැබැයි ඕක ඉතින්ලා පුංචි කාලේ දෙන්නේ නැහැ. පුංචි කාලේ වැඩ 10ක් 15ක් දීලා තමයි පටන් ගත්තේ. එන්න එන්න දක්ෂ එක තෝරාගෙන තෝරාගෙන ඇවිල්ලා ඉහළ දෙන්නට අන්තිමට උපරිම දක්ෂ එක වෙන් කරගත්ත සම්මිය ප්‍රයෝගික. මෙන්න මෙයාගේ මේ ආර්ය විනය අරිහත්යට පත් වෙන්නේ. ඒ තුවාරක සුවාසු 10ක ධර්මස්කන්ධය තිබුණා. තමන්ගේ ඉන්ද්‍රිය ගෝචර එකක් තියෙනවා. ප්‍රධානම එකක් තියෙනවා. ඒක හරියට එල්ල කරලා ගන්න දක්ෂයෙක් නෑ ලෝතර බුදුරජාණන් වහන්සේ දන්න නිසා උන්වහන්සේ එල්ල කරලා දුන්නාම වැඩි කල්යන් නිසා ඵලී ලබා ගන්නවා ඒගොල්ලෝ. ඊට පස්සේ අනික් කාටවත් ඒ ශක්තිය නැහැ. නිසා පරිශ්‍රණය කරලා මුල් කාලේ ලබා ගන්නවා. පව කාලය කරන ඒවත් බැහැලා ගියා. දැන් මේ කාලෙන් රොයි කල්මස්ථානය පසු දතෝ ගියා ගන්න කෙනෙක් නැතත් ඉතින් පත් වෙලා තියෙනවා. ඉතින් ඒකයි දැන් තියෙන අමාරුව. ඉතින් ඔය තෝරා ගන්න ඕනේ විදිහේ. ශ්‍රද්ධාධික කෙනාට ප්‍රාණඝාතයෙන් ඉඳලා ප්‍රාණඝාතය අතහැරලා දනුගුල් දල්ුගුල් ආවද බහා තමලා පාපේට ලැජ්ජා ඇතු බියතු දයා කරුණා විනිත සීල් පාලෝචන කිරී හිතානුකම්පාවෙන් වාසය කරන මෙත්තා භාවනාව ගැලපෙනවා. ගැටික හැටලි බොහෝ ශ්‍රද්ධාවත් දිගට හැටලි. වීර්ය අධිකයයි නෑ. එයාට ඒව නෙමෙයි ඕන. කවුරුවත් කියලා මම පිළිගන්නේ. මම ඒක අත්දකින්න ඕනේ. අදහස ඒකයි. නොදුන් දෙයක් ගන්න වෙන්නේ නොදුන් දෙයක් ගන්න මාතර දෙන දෙයක්ම ගන්න දුන් දෙයක් බලාපොරොත්තු වෙනවා. එයා කැමති නෑ මේ අරවා මේ අල්ලගෙන ඉන්න අහුරු මුලවල ඉංග්‍රීක ගහයි. ඒ මාර්ගයට බැලලා එයා උත්සාහයෙන් මේදී ඒක ප්‍රතිඵල කොහොම හරි ගන්නවා කියලා භාවනා නියෝ කටයුතු කරලා එහෙම කරන්න ගියා. යරි වීර්ය ආදී ගැර ගලපෙන දෙකේ තේ තමයි යා ප්‍රේරණ. අබ්‍රහ්මචාරී ආයෙ වෙංගලා ඉන්න කෙනෙක් ඉන්නවා. බ්‍රහ්මචාරී නෝ. යාට ගන්න තුන්වෙනි කර්මස්ථාන. අබ්‍රහ්මචාරී ආයෙ ඉන්න අබ්‍රහ්මචාරී ආවද නැත්නම් බ්‍රහ්මචාරී වූයේ නීචව ගාමියෝ කාම ධර්මයන් ගෙන්න තුන් බ්‍රහ්මචාරී වුණේ නිවාසය කරනවා. ඒ හතන හත් කරනවා මාත් ඒක හැල ගහනවා කියලා ඒක මේ තියෙනවා. ඒවයි ක්‍රම තියෙන්නේ. ඉතින් ඒවයි තිබුණ ක්‍රම ඒ ඉන්ද්‍රිය පද ඉන්ද්‍රියට අනුව තෝරාගත්ත කර්මස්ථාන. ඉතින් එහෙම කර්මස්ථාන තෝරාගත්තාම එහෙම ක්‍රමයක් ලැබුණා. ධර්මතාවයෙන් මේකට අවශ්‍ය කරන පසුතලයේ තෝරන් දුනා. එයා සාසනික බින්දහම් කරලා එවදු හැකියාවක් ලබන කර්ම බලවේගයක් ගොඩනගලා තියෙනවා. එහෙම තිබුණ නම් එයාට මතු හට ගන්න හැදතලයේ පසුතලයේ ඊට අනුකූලව ධර්මතාවයෙන් ගොඩනගලා දෙනවා. එයාවත් දන්නේ නැහැ එයා තමයි කර්මස්ථාන කර්මස්ථාන ආධාරය උරු ඊට පස්සේ පරිසරේ ඔහු මෙහෙයවල ඒ ස්ථාන කරා ගෙනියනවා. අර කරනවාද පුණ්‍ය ඉද්ධිය බලයක් ඒ. අර විපාකේ ශක්තිය හැටි. එහෙම හිත එච්චර මහන්සි වෙන්න දෙයක්. ඒ තමන් කරපු බින්දහම වල හැටි. ලෝකයාට යථා ධර්මය ලබා ගැනීම උදව් කරපු උපකාර කරපු ඒ වගේ කරපු බින්දහම මෙදී ආයත තමන්ට යථාර්ථය හොයා ගැනීමල මහන්සි වෙන්න දෙයක් නැහැ. ධර්මතාවයේ පරිසරය සකස් කරලා දෙනවා. ධර්මයෝ පවත්වා. නිර්වාණ පරතරට යාම සඳහා ධර්මයෝ ධර්මයෝ පුරවයි. අනිත් ප්‍රමේන. ඒවයි කරපු හැටි. අනිකයි සහභාගී කරගෙන පින්දහම් කරපු අයත්. විශාල පිළිසකගේ උදව් උපකාර ලැබෙනවා.
හරදරයක් වාදකයක් නැතුව මේ මාර්ගය බලා ගන්න උදව් ලැබෙයි. ඕක දකින්න නැති සමහර අය නෑ නෑ අනිකක් නෙමෙයි මම මේක පළවෙනි එක ගන්න මම තනියෙන් කරන්න ඕන. එහෙම කරන්න බලන්න. අනිකක් නැති තමම විදහාර කරගන්න. ඊට පස්සේ ආ තනි වෙනවා. සම්පත් ලැබෙනවා පිරිස සම්පත්තිය. පිරිසකින් උදව් උපකාරනේ. හැකියාවන් තියෙන. අනිත් එහෙම අවස්ථාවක් ඒ කර්මයේ දනකොලෝ ප්‍රභේද බෙදෙන. කරපු හැටි. ඉතින් අපි දැනගන්න ඕනේ ඉතින් ඒ නිසා මේක අතාරිය වෙන්න දෙයක් නෙමෙයි. උත්සාහයෙන් වීර්යෙන් නුවණ මෙහෙයවල ගැළපෙන කර්මස්ථාන තෝරා ගන්න ඕනේ. තෝරාගෙන ඉන්නක්ම වලන්නේ නැතු. ඒ වන්නවන්න බලන්න. හියල්ලන්ට සමාන නෑ මේ හරි මාර්ගය. දිත්තේව දිත්තමත්තං සුදේව සුතමත්තං කියනකොට බුදුරණන් අහසේ වැඩින්න කාලේ දාලු උතිරිය අරිහත් දෙලපත් වුණාට කොච්චර පොඩි වචන කීපෙන් අනික් අයට පත් වෙන්න බැරි වුණා. ඒ හේතු වාසනාව ගැහැ. ඒ ධම්මා හේතු පබවතේ සංහේතුන් තථාගත වාහකින් සෝවාන් ඵලයට පත් වුණා නම් අනික් අයට එහෙම බැරි වුණා. හැබැයි සාමුලේ ඉතිරිය පත් වුණාට ඒක. මේ උද්ගටි ධර්ම විපරි ධර්ම ජීය පද පරම කියන කොටස් හතරක් ඉන්නවා. මෙලක් සරාගේ දින හතරේ අවස්ථාවල හැටියට ලැබුණ ස්වභාව. හොඳ යහපත් දේ බඳු ආර්ය මාර්ගය වල අනික් අයට උදව් කරලා බඳු විඳහම් කරලා ඊට හේතුකාරක ඥාන ශක්තිය ලබාගෙන ආයු වර්ණ හැබල නොවන ලැබියට හේතුකාරක පූර්ණ කරගෙන එහෙම සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ උත්කෘෂ්ඨ හිතකින් එහෙම උපන්නොත් එහෙම උත්කෘෂ්ඨ ධර්ම කියලා උපදින. දහම් මොන විදිහෙන් දහම් කිව්වත් අවබෝධ කරගන්න මේ හැකියාවක් ලැබේ. හිතා වැහැලා වැටෙහෙම මාර්ගඵල අවබෝධය බොහොම පහසුයි. එහෙම අයට වැඩි වෙලා බල කියන්න ඕනේ නැහැ. වැඩිපුර කර්මස්ථාන බලන්න ඕනේ නැහැ. ඉක්මනින් පල ලබන. මේ ඥාන සම්පූර්ණ උත්කෘෂ්ඨ හිතකින් මධ්‍යම හිතකින් උපන්කේ ඒවා මධ්‍යම කර්මයක් කරනවා. ඒ උපන්කෙනින් කිව්වොත්. එයාටත් ටිකක් මහන්සි වෙලා වණ අහනකොට හරි එමි. ටික කාලෙකදී එච්චර මහතු අපහසුයක් නැතුව අවබෝධය ලබනවා. ඕමක හිතකින් උපදින. ඒක ඤෙය කියන කොටසෙ උපදින. එයා කාලයක් තිස්සේ කර්මස්ථාන වලින් බණ භාවනා කරමින් කරයුතු කරමින් ධර්ම ශ්‍රවණය කරමින් මේ ඒ වගේ මිත්‍යාග්‍රහ හැද ගස ගනිමින් එහෙම කටයුතු කරලා අවුරුදු 10ක් 15ක් 20ක් 25ක් ඇතුළත හරි ඒ ජීවිත අවසාන කාලේ හරි මාර්ගඵල අවබෝධයක් කරගන්න. ඉතින් ඕකට තේරුම් ගන්න බැරුව ඥාන විපරිත කුසල් පින් කරගෙන හිටපුවායි. අර බල බලම කියන කෘතේ උපදිනා ඒ අද්දවිදි එක දි හේතු අද්දවක් ලැබිලා තියෙන්නේ. කොච්චර වණයුවත් අවබෝධය ලැබෙන්නේ නැහැ. කොච්චර භාවනා කළත් ධානයක් ලබන්නත් බැහැ. ඒ අයිතින් ඉදිරියට සමාජයෙන් ප්‍රගුණ කර ගැනීමට අවශ්‍ය කරන අර විශේෂ පින්කම් පින්දහම් කරමින් කටයුතු කරමින් අදායර නොවි මාර්ගය අනුගමනය කරමින් යන්න ඕන. ඒතර ඉදිරි කාලයකදී ආත් බැවක් ලැබෙන්න පුළුවන් පිට සුදු වේ. සියල්ලෝම සියලු දෙනාටම ධර්මයේ නිවන ඵලයට මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ නැත්තේ ඔකයි. මේව අදාරි විය යුතු කාරණා නෙමෙයි. ඉතින් යම් කිසි ආකාරයෙන් ධර්මයේ වැහිම නිසා කොච්චර ඥානීති වුණා ධර්මයේ උත්තරන එක වැහිලා තියෙන පුළුවන්. දැරියුත් හාමුදුරුව එදා සංජය පරිබ්‍රාජිකලම කොච්චර කාලයක් හිටියා. බැරි වුණා අංශ මාත්‍රයක්වත් ධර්ම අවබෝධයක් ලබා ගන්න. අත ජිහාදුරංගෙන් බණපද දෙකයි ඇහිවි. අහනකොටම පද ගාථා පද දෙක ඇහෙනකොට මට මේ අර්ථය තේරිලා සෝවාන් ඵලයට පත් වුණා. ඉතින් ධර්මයේ හැඟුණත් කොච්චර ඥානීය තිබුණා. අන්න ඒකයි කාරණා. ඉතින් ඒ වගේ පසුතල සකස් වෙලා ඉන්නේ එහෙම. ඉතින් ඒ වගේ අයද සංසාරයේදී හේතු වාසනා තිබුණා කරපු වින්දහම අනුව පාරමී ගුණ යන ශ්‍රාත පාරමිතා අනුව මොන කාලයකින්වත් වෙනස් වෙන්න බෑ. ඒ පසුතලය හැදිලා ඉන්න පසුතලයක් හැදෙනවා. හිතාගෙන හැදුවන්නේ නම් හම්බ වුණේ ඊට සුදුසුමයි. ඒක ධර්මතාවයම කරගිනා එහෙම ආවා. නියම කාලෙදීම ආවා. ඔය අග්‍රස්ථාවක වෙන්න ඉඳගෙන කියන්නේ පහු වෙලා ඉදිල්ලත් බෑ. ඒ කාලෙදී පිපදෙන්නත් ඕනේ. බුදුරණන් වහන්සේ ලෝකරා බුද්ධත්වයට පත් වෙච්ච කාලේ වෙනකොට පැවිද්දේ යන වටේම ආයේ වෙන්නත් ඕනේ. ඒක කොයි තරම් කාලයක් තුල ධර්ම ශක්තිය ක්‍රියාත්මක කරලා මේ පස්පරේ හදලා තියෙන්නේ. මහා බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට ඒගොල්ලෝ විනය කර්ම ශක්තිය වලින් ගියා. පටිසන්ධියක් ඇතිකරන්න හේතු වෙන කර්ම ශක්තියක් කියලා දීලා තියෙනවා කර්ම බලය. ඒ කාලේ දේවත්වයක හිටියා නම් එහෙම අග්‍රස්ථාවක වෙන්න බෑනේ. පාරමිතා ඉට වෙන විදිහක් නෑ. එහෙනම් මරණ මරණාසන්න මොහොතක පටිසන්ධිය ඇතිකරන්නේ කර්ම ශක්තිය බව මනුෂ්‍ය පටිසන්ධියට අවශ්‍ය කරන අරමුණ කියලා දෙන්නවා. ඒකත් කියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ හිතලා ගත්තා නෙමෙයි, දන්නේ නැහැ. මේ මහණ උනේ මොකද කියලා දන්නේ නැහැ. අග්‍රස්ථාවක වෙන පාරමිතා ඉට වෙන්නයි මේ ඉන්නේ කියලා ඒ දැනගෙන හිටියේ නෑ. බුදුනාට වාසියක දැනගන්න. ඒ නිසා තමයි මහන්නේ අන්නාරයෙන් දෙන්න මගේ අග්‍රස්ථාවක වෙනවා කියලා කල්තියම් දේශනා කළේ ඒකයි. නමුත් ඒගොල්ලෝ අග්‍රස්ථාවක වෙන බලාගෙන ආවත් නෙමෙයි. ඉතින් ඒක තමයි ධර්මතාවය අපි මෙහි යවනවා. එවන් මෙහි යවන බලවත් ධර්මතාවයන් ඇති කර ගැනීමට අපි ඉතින් කටයුතු කළම කරගන්න ඕන. ඉතින් ඒ නිසා මට අධෛර්ය වෙන්නේ නැතුව
තමන්ට ගැළපෙන කර්මස්ථාන සීකල අරගෙන ඉදිරිය වල්ල පුරුදු වෙන්න ඕනේ. මෙයාගේ පූජෝ උපහාරයන් සම්බන්ධ වෙනවා පසුතලයේ සකස් වෙනවා. හේතු වාසනා තියෙනවා නම් ඒක සකස් වෙලා එනවා. ඒකට හදිලියි. මේක සම්බන්ධලා කටයුතු කරගන්න.